පාලි නැතුු විදධ දගලයින්ට පසුගේ කාලේ ලබාද ඇති ගනිියාවවි පිළිබඳ තොරතුරු වාර්තාාවී මත් සමඟ. බහෝ දෙනා මේ පිළිබඳ ස්ොයාබැලීමට පටන් ගත්තා. ඇවන්ගාඩ් සමග මේ ප්‍රධහනී නිශ්ෂංක සේනාධිපතිට මෙසේ ගිනියවි නවයක් ලබාදීමම පිළිබඳ තොරතුරු ඒ අනුව හෙළිවුුණ. එත් සමඟ ඔහුගේ ගණු දෙනු සම්බන්ධයෙන් විධහ ොරතුරු වාර්තාාවන. බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත්, අර්‍රසාධ බලය සහ අධිකාරය අනිසිලෙස භවිතකිරීම පිළිබඳ ස්වෑබැලීමට හිටපු ජනාධිපති මෛත්‍රපල සිරිසේන මහතා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමෂන් සභාවවේ වාර්තාවේ දෙසේ පහළසවන පිටුවේ සිට නිශංක සේනාධිපතිගේ ඇවන් ගාඩ සමාගම සිදුකළ ජාවාරම් සහගත කටයුත්තක් පිළිබඳ සඳහන් වනවා. එවකට අරක්ෂකමාත්‍යංශයේ ලේකම්මරයාව සිටි ගෝටාබේ රජපක්ෂ මහතාගේ අනුග්‍රහයද සහිතව මෙම කාරය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පූර්ණ රාජ්‍ය සමාගමක් වන රත්න ආරක්ෂක ලංකා සමාගම ඇවන්ගාඩ් සමාගමට යටත්කර. ගිනියාවි ජවාරමක් සිදුකර ඇති බවද එහිදී පෙන යනවා. රත්නා ලංකා සමාගමට ලබාදී තිබූ ස්වැංක්‍රිය ගිනිියවි තුන්දහ හරසි හැත්තෑ තුනක් පරිහරණය කිරීමේ වර ප්‍රසාදය ගෝටාබේ රාජ පක්ෂ මහතා නිශ්ෂංක සේනාධිපතිට ලබාදී තිබෙනවා හිට අමතරවඇග. මරිටයිම් මාගම භාවිත කල ගිනාවිදාාහතක් නීති විරෝධීව රටතුලට රැගෙනවිත් ඇති බවස් සඳහන් ඉන්දිය සාගරයේ නැවලට මුහුඳදු කොල්ලකරුවන්ගගේ වනතර්ජනවලට එෙරෙහිව ඒවාට ආරක්ෂාව ලබාදීමේ මුවාවෙන් නිශ්ෂංක සේනාධීපතිට ගිනියවි නවයක් පෞද්ගලිකව ලබාදීති වෙනවා නවික හමුදාවේ නැව්වලට ආරක්ෂාව සැපීම වෙනුවෙන් නිදහස් නවයවසරේ සිට දෙදහස් දොළහවසර දක්වා රජය උපයා ඇති මුදල ඇමරිකාඩොල මිියන එදහස් අටති හයක් වවා කෙේ ත් නිාංකේ නා අධිපතිගේ සමාගම එම කටයුතු බහර ගැනීමත් සමඟ දෙදහස් දොළහාවසරේ සිට දෙදහස් පහලෝ වසර දක්වා ඇමරිකාඩොල මිියන එකොලොස් දහස් හාරසිය පනස් හතක් උපයාගත් බව කොමිෂන් සබහා වාර්තාවේ දැක්වෙනවා එය අනුව මෙම ක්‍රියා කලාපේ හේතුවෙන් වසර තුනක් තුළ කරටට අහිමි වූ මුදල ඇමරිකාඩොල මිියන එකොලොස් දහස් හාරසිය පනස් හතක් බව කොමිෂන් සභහා වාර්තාව අනුව පැහැදිලි ඒය රුපියල් වලින් සැලකීමේ දීඒවකට පැවති ඩොලරේ අගයක් අනුව රුපියල් කෝටි එකක්ලක්ෂ හතලිස් පන්දහස් පන්සීකට අධිකයි. මේ පිළිබඳ තොරොතුරු ගෝටාබේ රජපක්ෂ මහතා ජනාධීපති වූ පසු පත්කළ දේශපාලන පලිගැනින් පිළිබඳ ස්ෑබැලිීමේ කොමිෂන් සභාවේ වාර්තාාවෙන්ද සනාත වනවා. එම කොමිෂන් සබහ වාර්තාවේ දෙවන වළු මෙෙහි දැක්ටවෙන්නේ නාවික අහමුදාවට ලබාගත හැකිවතිබූ ඩොළමලියන එකොලොස්දහස් හාරසිය පනස් හතක් නිශ්ශංක සේ නාධීපති වෙත ඇදී කිය බවයි.